අද මේ ආණ්ඩුවේ තුනෙන් දෙක බලය අරන් තියෙන එක පවුලක් රාජපක්ෂ පවුල. දැන් මේ බලන්න කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමතිට ආරක්ෂක ඇමති ජනාධිපති අපේ ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ඇමතිට කිසි අමාත්‍යංශයක් හොබවන්න බෑ. ආරක්ෂක ඇමති අද ආයතන 45ක් ഇതുම ළඟ තියෙනවා. කෝටාභය රාජපක්ෂ මහත්මයා ළඟ. මේකේ යුධ හමුදාව, නාග හමුදාව, ගුවන් හමුදාවට අමතරව ඒකේ තියෙන විනිම්ම ආයතන 16ක්, විදුලි සංදේශක නියාමක කොමිසම් සභාව, ආයෝජන මණ්ඩලය, කුරා කුලම වරාය, නාගරික ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ සියල්ල ഇതുම ഇതുම තියෙන. ඊට අමතරව තියෙනවා ආරක්ෂා අධ්‍යයන ආයතනයේ ඒ වගේම තියෙන සියලුම දිස්ත්‍රික් කාර්යාල ලේකම් කාර්යාල මේ රටේ ඉතිහාසයේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල තිබ්බේ සුදේශ කටයුතු අමාත්‍යංශයටදී අද ඒකත් ජනාධිපතිතුමාටද පොලිසිය පොලිස් අභ්‍යාස විද්‍යාලය ආගමන විගමන ආපදා කළමනාකරණ ආපදා සහන සේවා කාලගුණ මේ සියල්ල ජනාධිපතිතුමාටද එතුමාටද විතරක් දල වශයෙන් ආයතන 45ක් තියෙනවා අගමැතිතුමාටද आयतन उदाहरण भाण्डागार्य आदाय कल्पना करतेमेंट आनापेन्तु महाबैंकुन सीलुम आयतन ईटामेनवादलवा राज्य सेवा विश्राम किंबाराकार आरमुदल बुद्ध शासन आरमुदल थुरुसावी आरमुदल मध्यम सांस्कृतिक आरमुदल में सियाल अगमति हो रहा है यार इटा मतलब तब तीनों में अमिति कम मुकादमे अमिति कम बुद्ध शासन अमिति कम में क्या रहते सियाल बुद्ध बहुत घाटे उद्यापात में तो कहूँ तो कहा गया र सांस्कृतिक घाटे उद्यापात में तो चित्र परिसंस्था में सेर मांगे में तुम्हारे रहते महान में एक एकाधिपति पालने अग्नि में ඊට පස්සේ ආපහු තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය නිවාස අමාත්‍යංශ ඒකත් අගමැතිතුමා යටත ආයතන 70 ගාණක් මම අහන්නේ මේක නෙවෙයි ඒකාධිපතිවාදය